අයිබෝවන් හරිත හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙවන්න බෞද්ධ උපදේශක සභාව ජනපතිට කියයි බලය ලබා ගැනීමට බොරු කීම පැවැත්මට හානි කරයි එචාපේ උපදේශක අංගොඩ ලොක්කාගේ මවහා සොහොයිරේගේ DNA සැම්පල ඉන්දියාවට යැවීමට සූදානම් සමයන් ඝාතන සිද්ධිය තවත් සැකකරුවන් දෙදෙනෙකුට රතු නිවේදන අකණ්ඩව සිවවන දිනටත් මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 900 ඉක්මවයි ගත වූ පැය 24 වැඩිම ආසාදිතින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමස්ත ආසාදිතින් සංඛ්‍යාවත් 74000 ඉක්මවයි අභාප්‍රාප්ත රංගනවේදී ජයලාල් රෝහණයන්ගේ දේහය අද කොළඹ සුදර්ශී ශාලාවට දැන් දේශීය පුවත් බෞද්ධ උපදේශන සභාව ඊයේ 8 වන වරට ජනාධිපති කාර්යාලයේදී රැස්ුණා මෙහිදී උපදේශන සභාව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ සියලු අදහස් වලට පිළිතුරු දීමට යමින් වැඩ කිරීමට ඇති කාලය අපතේ යන බවයි මේ අවස්ථාවට බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංගරත්නය රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරදුංගයන මහතුරු නැතුළු නිලධාරීන් පිරිසක් දෙක්ව සිටියා මෙහිදී බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දුන්නේ සියලු දෙනාගේ සියලු අදහස් වලට උත්තර දීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යන බවයි අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙවීම බවද බෞද්ධ උපදේශක සභාව පවසා තිබෙනවා ඇතමුන් කුමක් ප්‍රකාශ කළද මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි නොමද විශ්වාසයක් තබා ඇති බවද මහා සංඝරත්නය පෙන්වා දුන්නා තාන්න මාන්න නොලැබුණු අයගේ වෛරි අදහස් වලින් ජනතාව පීඩාවට පත්ව සිටින බවත් ආණ්ඩුව පිළිබඳව නොයෙකුත් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාස වලින් අධෛර්යමත් නොවිය යුතු බවත් ඉතිරිව ඇති වසර 3හමාරකට අධික කාලය තුලද ප්‍රතිපත්ති ගරුකව රට පාලනය කරන ලෙසටත් මහා සංඝරත්නය මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබෙනවා එමෙන්ම මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයකටද ලක්ුණා වර්තමානයේ ධනවතුන් බලවතුන් ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකින් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කනස්සල්ලට කරුණක් බවද මහා සංඝරත්නය පෙන්වා දුන්නා එමෙන්ම තානාපති සේවය අතුරු තනතුරු වලට පත් කිරීමේදී ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාදාමයට පැසසුම් කළ මහා සංඝරත්නය විශ්‍රාම යන අයට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවය පත් නොකළ යුතු බවත් මියන්මාරයේ තායිලන්තය වැනි රටවලට පත් කරන තානාපතිවරුන් පන්සල් රකින්න දර්ශනයක් සහිත පුද්ගලින් විය යුතු බවත් උන්වහන්සේලා පෙන්වා දුන්නා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රිය කිරීමේ අවශ්‍යතාවයත් මෙහිදී බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙනවා වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයින් 3332 දෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ ආරම්භ වුණා 1980 1982 කාලය තුල පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක් හිමි සේවකයින්ට ඔවුන් ජීවත්ව සිටින තාක් මෙලෙස මාසික දීමනාවක් හිමිවනවා මෙම මාසික දීමනාව ලබා දීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සේවකයින් කිහිප දෙනෙකු උදෙසා චෙක්පත් ප්‍රදානයක්ද සිදු කළා මාසික දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙලකට යන එක තමයි අවසාන දැන් තීන්දු කළා තියෙන්නේ ඉතින් මම හිතන්නේ ඒක ආරම්භ කරන්න ලැබීම මම හිතන්නේ විශේෂයෙන්ම ජයසේකර මහත්මයාට මහත්මයාට මගේ ස්තුතිය පුද කරන්න ඕන විශේෂ උනන්දුවක් මේ පිළිබඳව දක්වලා මේ කාර්යයේ පිටු කිරීම ගැන ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් පැමිණි ආණ්ඩුව තුලම මේවද විට බෙදීමක් සිදු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් අවුරුද්දක් ගිහිලා දැන් ආණ්ඩුව ඇතුළෙම ලොකු කිපිරීමක් ඇති වෙලා තියෙනවා වගේ පේන්නේ ඒක එක පැත්තකින් අගමැතිතුමා එකක් කියනවා ඊට පස්සේ තුමාව ප්‍රතික්ෂේප කරනවා මේ ඉන්න පසුපෙළ මන්ත්‍රීවරු ඊට පස්සේ විමල් වීරවංශ මැතිතුමත් එක වෙන කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා ඉතින් මේ කොවිඩ් ප්‍රශ්න පමණක් නෙවෙයි මම හිතන්නේ එක එක ප්‍රශ්න ගැන දැන් ආණ්ඩුවේ දෙදිරීමක් ඇති වෙලා කියලා අපිට පේනවා මම හිතනවා දැන් රටේ ජනතාවට ටිකක් ඇස්සරලා බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා මොකද ගොඩක් පොරොන්දු දීලා බොරුවෙන් තමයි මේ ආණ්ඩුව ආවේ දැන් ඉතින් ඒ බොරුවෙන්ම ඒගොල්ලන් අපිපාක විඳිනවා වගේ රටේන මහා දැවැන්ත ආර්ථික ව්‍යසනයක් විනාශ වෙන රටක් ගොඩ ගැනීම සඳහා සියලු පක්ෂ සියලු කණ්ඩායම් එක්ක ඒකරාශි වෙලා එක්සත් ජාතික පක්ෂ ඉදිරියට ආණ්ඩුවේ බෙදීම ප්‍රධාන හේතුව තමයි ආරම්භෙදි බොරු කීම. එතකොට
විවිධ ජන කොටස් එකට එකතු වෙලා ක්‍රියා කරනකොට මේ හැම කොටසකටම ඌ කියනවා. ඊට පස්සේ එකට එකතු වුණාට පස්සේ බෑ කියනවා. එතකොට වෙන් වෙනවා. බලය ලබා ගැනීම සඳහා බොරු කීම පවත්වාගෙන යෑමට හානි කරයි. සෞභාග්‍ය දක්වන දසවැදාරම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ දසවැදාරමේ 10ම කරලා නැහැ 10ම පේල්. ඒ ඉෂ්ට කරන්න රසවත් වීම අතුලත තියෙන අසමගිය තුලින්ම බොහොම පැහැදිලිවම කැපි වෙනවා. මේ තියෙන වසංගත තත්ත්වයත් එක්කලා අපිට ආණ්ඩුවට එරෙහිව වෙනත් ව්‍යාපාර දියත් කරන්නට සුදුසු පරිසරයක් නෙමෙයි. මොකද අපි රට ආදරේ රටේ ජනතාවට ආදරේ. මේ ජනතාව ආරක්ෂා කර ගැනීම පළවෙනිට කරන්නට ඕන. ඒ නිසා අපි ක්‍රමානුකූලව පක්ෂේ ශක්තිමත් කරලා ඉදිරියේදී ආණ්ඩුවේ ක්‍රියාදාමයේ සම්බන්ධව කටයුතු කරන්න ඕන. पूर्ण प्रजातंत्रवाद्या श्रीलंका पोदुजन पेरमुन सतुवन पव अमात्य केहलिय रंबुक्वेल महता पवसनवा ए महानुवरदी मात्य विदा अदहास पलकरमे මේ රටේ පූර්ණ සංවර්ධන වැඩපිළිවෙළවල් සෞභාග්‍ය ඉදිරිදැක්ම වැඩසටහනේ සඳහන් කරපු සියලු දේ අපි කරන්න සෑම උත්සාහයක්ම දරනවා. කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන යම්පසු වැයමක් තියෙනවා. මේ සියලු දෙත් එක්ක අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පෙලක් පක්ෂවල නැති, පෙලක් ආයතනවල නැති පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අපේ පක්ෂය තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අම්බ්‍රෙල්ලා එහෙම නැත්නම් මූලික සංවිධානය. ඒකේ යටතේ ඉන්න විශාල පිරිසක්. ඒ පිරිසව කටවල් වහන්න අපි සූදානම් නෑ. යාගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන ක්‍රම සම්බන්ධව පෙලක් අය ඇති යම් යම් සංවාද සහය සම්බන්ධව නොපිළගැනීම. හැබැයි ඉතින් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීලා තියෙනවා. ඕනෑම ප්‍රගතිශීලී අදහසක් ඕනෑම තැනකින් ආවොත් ඒක කොතනද එන තැන නෙමේ වැදගත් වෙන්නේ. ඒ යෝජනාවේ තියෙන වැදගත්කම. රටට, ජාතියට, රටේ ආර්ථිකයට, රටේ ඉදිරි ගමනට සමාජීය වටිනාකමක් ලැබෙනවා නම් ඕනෑම දෙයකට, ඕනෑම යෝජනාවකට, ඕනෑම කෙනෙක්ගෙන් ඒ කොතනින් දෙන්න කාගෙන් දෙන්න කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ යෝජනාව අරන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. COVID-19 වෛරස් හේ ආසාදනයේ උවන්ගේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට වාර්තා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර COVID වෛරස් හේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාවද 384 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 49ක පිරිමි පුද්ගලෙක්ද ඇතුළත් වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 940 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 936 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 278ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 261ක්, මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 88ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 309 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් වකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 70535ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 74000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග එහි සේවය කළ පුද්ගලින් 13 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. මුළු ලෝකෙම මේ වෙනකොට ව්‍යාප්ත වෙන සහ සැරිසරන කොවිඩ් අංශු වෛරස් පාටිකල් සියල්ල එකතු කළාම සෝඩා කෑන් එකකට, කියන මිලිලීටර් 300ක වගේ තියෙන කෑන් එකක් ඇතුළට දාන්න පුළුවන්. එතරම් කුඩා අංශුවක් මේක කියන්නේ කියුවා. නැතර මේ කුඩා අංශුවකට ලෝකයට මේ දක්වා මිලියන ගාණක් මරණ සිද්ධ කරන්න, කෝටි ගාණක් රෝගීන් වාර්තා වෙන තැනට ගමන් කරන්න මේ වෛරසයේ තියෙන ප්‍රබලතාවය විකෘති වෙමින් ඉදිරියට ගමන් කරන්න තියෙන හැකියාවත් එක්ක අපේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා තමයි ලංකාව විදිහටත් අපිට විශේෂ වගකීමක් තියෙනවා. බලධාරීන්ට මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් ඉස්සරහට යන්න. පහුගිය දිනවල ජනමාධ්‍ය හරහා වාර්තා වෙච්ච විශේෂ දෙයක් අපි මේ සම්බන්ධයෙන් මේ වෙනකොටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒක ඒ තමයි මේ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම් සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය. මේක ආකාර කිහිපයකින් හොඳ නැහැ. එක පැත්තකින් ජනතාවට අපේ පද්ධතිය ගැන තියෙන විශ්වාසය අහිමි වෙනවා. අනිත් පැත්තෙන් අපේ රෝග කළමනාකරණය කිරීමේදී මේක බාධාවක් වෙලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම් තියෙනවා. දැන් මෙතෙන්දී වෙන්න පුළුවන් එක දෙයක් තමයි මේ සමහරක් ඇත්තටම රෝහල්ගත වෙන්නේ නැතුව ගෙවල් වලම හිටියා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ අපේ පද්ධතිය දින අඩුවාඩු අපි හඳුනගනින් යනවනේ. මේ වගේ අනුමානවල යනවට වඩා සිද්ධ වුණේ මොකද්ද සහ ඉදිරියේදී මෙහෙම තත්ත්වයක් ඇති නොවෙන්න අපි කටයුතු කළ යුත්තේ ආකාරය කුමක්ද කියන එක සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කළ යුතු රටට ඒ හරහා තමයි ජනතාව
ජනතාවට අපේ පද්ධතිය ගැන විශ්වාසයක් ඉන්නේ සංඛ්‍යාලේඛන අතර පරස්පරයන් මතුවීම එතරම් සුබ තත්ත්වයක් නෙමෙයි मधुमे लसंत चंदन पेरेरा नोहत अंगुड़ लुक्का नमेत्तागे मवहा सोहयुरियगे डीएनए सांपल इंदियानु बलधारीन वेत यवी मट नियमित बब पोलिस माध्य प्रकाशक नियोच्च पोलिस पति अजित रोहन महता पवसनवा मधुमगे लसंत चंदन पेरेरा अंगोड़ लोकाने मेम सेकर मीट कलकटी हतदी इंदिया वेदी मियगोसति बावट इंदियानु माध्य वार्ता करतिबुना एवागेम इंदियानु माध्यम विमर्शन एजेंसी मगिन अपवित दन्वा तिबुना मे सेककरुगे मियायाम संबंधव निसेकव सनात कर गैनीम संधा ओगे लंगम ज्ञातियागे डीएनए विस्तरयक लबा देन लेस तो अधिकारणेन लबागत अवसरय मत अंगोड लोक्का नेमति मियगिय पुद्गलयागे मव सह एगे सोहयुरियगे रुधिर सांपल රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් පෙබරවාරි 9 වෙනි දින ලබා ගන්න ලැබුවා. ඒ සම්බන්ධ අදාළ විස්තර ලබා ගැනීමෙන් අනතුරුව එම DNA විස්තරය ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ඒකකයේ වෙත ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අන්තර්ජාතික පොලිස් ශාඛාව මගින් මෙවන විට කටයුතු සිදු කරමින් පවතිනවා. මෙම DNA සාම්පල් විස්තර ඉන්දියාව වෙත ලබා දීමෙන් අනතුරුව නිසැකවම මේ මියගිය පුද්ගලයා අංගොඩ ලොක්කා නැමැති සැකකරු දෙයන්න පිළිබඳව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ අපරාධය සිදු කර පලා ගිය තවත් සැකකරුවන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. අසන්ත කුමාර හේරත්න හෝ ලැටියා සහ දිනමුල්ල කංකා නම්ගේ නලින් චතුරංග නොහොත් ලඩියා නැමැති සැකකරුවන් දෙදෙනා ඔවුන් සම්බන්ධයෙන්ද මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා රතු නිවේදන ලබාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මේ සැකකරුවන් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික සබත්තා ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. अभाव प्राप्त रंगणवेदी जयलाल रोहन महतागे देहट महाजन गौरव दीम सदा देह कोल हत सुदर्शी शालावेद अद पसर्वे रगन एमट नियमित वतिनवा अभाव प्राप्त प्रवीण रंगन शिल्पी जयलाल रोहन महतागे देह महाजन गौरव सदा कोल हत सुदर्शनी शालावेद अद पसर हतरट पवन रगन एमट नियमित देह महाजन गौरव सदा हेट पस्व दर तेबन अतर हेट दिन बोरेल सुसान भूमि अवसन कटियत सिदुकिरीमट नियमित पपाई पौले तीन प्रकाश कले जयलाल रोहन महता मेहन पनास हायवन बिहे पसुना रंगन शिल्पी कुलिस पमनाक नव नाट्य अध्यक्षक वरेकु गोन विदुली पीटपात रचके कुमें वेश निरूपन शिल्पी कुलिस ओहु कला क्षेत्रेट दैकु दायकत्वे अतिमहा प्रहसन कला शिल्पी कुलिस सिय रंगने तुरिन सिय प्रेक्षकीन सिना सायुरुक किलु जयलाल रोहन महता जीवन गमनट पसुगे एकुलस वन दिन समुदुन अतर कला क्षेत्रे बोहो दिनकु ओहुट अवसान गौरव दैक्वीम सदहा पैविनमिन सिटिनवा जयलाल रोहन वगे परार्थकामी मेरा टे बैडी बैडी एन बिहिवे नॉन इनके कई अब जीवन ते ने चला लाये टे मां अद्वितीय मो निवास व प्रार्थना करने आगे पहले ने पुला नाटक कला वेन पलंगे विषय देनु विदादन मिनिसु हरि आडूई सह हिम पीरसत्ता रही थी ये अतरिंग जयराल के अन्य स्थान विशेषी पुत्र गले कि थिंग उनके अभावे में मोहते लंका विशेष वेदिका नाट्य शेष्ट्रेट रूपवाहनी शेष्ट्रेट सह विभिषण हदारन अनागत भरपूरट विचलुको पाडुक जयलाल नति अडुव මහිතන්නේ අපිට සෙසු කලාකරුව අතර සුවිශේෂී වෙනවතින් ජයලාල් ජීවන රංග මණ්ඩලෙන් බැහැලා ගියා.
දැන් රටවටාපුවක් කිහිපයක් කෙටියෙන් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලොන්ද පොලිස් බල ප්‍රදේශයේ අලුත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමක් සහිත ගංජා හේන් දෙකක් වටලා තිබෙනවා බලංගොඩ සිතගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුල ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසි පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක නොවන බවට පවසමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා. ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් වවුණියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා තම අස්වනු සාධාරණ මිලට අලෙවි කර ගැනීමට හා පාරිභෝගිකින්ට අඩු මිලට එළවලු පළතුරු එකම ස්ථානයකදී මිලදී ගත හැකි ආකාරයේ විශේෂ වෙළඳ මධ්‍යස්ථානයක් වවුණියාව පැරණි බස් නැවතුම් පොළෙහි අද ආරම්භ කෙරුණා. වවුණියාව දිස්ත්‍රික් ලේකම් SM සමන් බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලෙවි මධ්‍යස්ථානයේ හා සම්බන්ධීකරණ කාර්යාලය අද දින විවෘත කර තිබෙනවා. පැරණි බස් නැවතුම් පොළෙහි භාවිතයට නොගත් ගොඩනැගිලි දෙකක් මේ සඳහා භාවිතයට ගෙන තිබීම විශේෂත්වයක්. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මිනිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.